හලෝ කොහමද ඔන්න සති ගානකට පස්සේ අපි ආයෙත් අපේ channel එකෙන් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා සුබ දවසක් කියනවා හැම දිනාටම සෑහෙන කාලයක එක මාස 3ක් විතර අපි ඔන්න channel එකේ videos නැතුව ඉඳියා ඉතින් පොඩි පොඩි කරදර වගේකුත් උනා මම ඕගොල්ලන්ට video එක අතර වාරදී කියන්නම් මොනවද වුනේ කියලා අපි ටග් ගාලා video එකට යම් මොකද අපිට තව video ගොඩක් දාන්නත් තියෙනවා ඒ නිසා අපි කලින් අන්තිමට ඉවර කරේ අපි තුන්වෙනි මිෂන් එකේ IJ2 කියන ගේම් එකේ අද ඔයගොල්ලෝ ගෙනත් තියෙන හතරවෙනි මිෂන් එක එහෙනම් අපි ටග් ගාලා වීඩියෝ එකට යමු වීඩියෝ එක හතර වාරේදී මම කියන්නම් මොනවද සිද්ධ වුනේ ඇයි මෙච්චර වීඩියෝ එන්න පරක්කු වුනේ ඇයි කියලා ඔන්න වීඩියෝ එක පටන් ගත්තා මුලින්ම මෙනු එකට අපි ගියා ඔයාලට මතක ඇති මෙනු එකේ ඉතින් තිබ්බ දේවල් ඒව ඉතින් අමුතුවෙන් මතක් කරන්න දෙයක්වත් නැහැ අපි කෙලින්ම යන් ප්ලේ මූඩ් එකට ඔන්න ඔය තියෙන හතරෙනි මිෂන් එක ඔය තියෙන ටාගට් එක අපිට දීලා තියෙන කියලා අචීව් කරන්න ඕන මේකක් තියෙනවා ඒ එච්චර වැදගත් වෙන්නේ නැහැ අපි යම් මිෂන් එකට ඔන්න මිෂන් එක පටන් ගත්තා ලැබ් එකේ වීඩියෝ එකක් තමයි මුලින්ම යන්නේ. එතන මේගොල්ලෝ කියන්නේ අර දැන් අපි තුන්වෙනි මිෂන් එකේදී EMP chips වගේක් හොයාගන්න ඕනේ. අනේ EMP chips වගේක් හොයාගත්තාම මේ විද්‍යාඥයෝ කියන්නේ මේ ඒ තව chips හදපු වගේක් තියෙනවා ඒ ටික එක තැනකින් තව තැනකට transfer කරනවා කියලා. ඒ කියන්නේ එක තැනකින් තව තැනකට මේ අරන් යනවා chips ටික Ukrainian border එකට. මේක මේ ලෝක යුද්ධ සම්බන්ධයෙන් යන්නේ මේ රසියා යුක්‍රේන් සම්බන්ධ සීන් එකක් තමයි ගොඩක්ම මෙතන තියෙන්නේ. ඇත්තටම ඉතින් අද වර්තමානට මේක අදාළයි. මේ ඇම්බුෂ් පොයින්ට් එක මෙතන තියෙන්නේ. මේ ඇම්බුෂ් එකක් අපිට මේ මිෂන් එකේදී කරන්න තියෙන්නේ. ඒ කියන්නේ පුපුරවා හැරීමක්. ওই පාලමක් පෙන්නුවා. අනේ පාලම අපිට මේ ඩිස්ට්‍රොයි කරලා දාන්න තියෙන්නේ. C4 සෙට් කළා. ඒ කියන්නේ අර කට්ටිය මම කිව්වේ අර චිප්ස් වගේක් අරගෙන තව තැනකින් තව තැනකට යනවා කියලා එක තැනකින් තව තැනකට අන්න ඒගොල්ලෝ යන්න කලින් පිට කරන්න තියෙන්නේ පාලම පුපුරවා හරින්න ඕන දැන් ටයිමින් මිෂන් එක තමයි තියෙන්නේ අපිට විනාඩි 15යි දීලා තියෙන ටයිමින් එක අපි ගහන්න ඕන මේකේදී අපිට දීලා තියෙනවා M1682 කියන ගන් එක දීලා තියෙනවා ප්‍රථම වතාවට අපිට ඕකේ බෝම්බ තුනකුත් එක්ක උණ්ඩ 300ක් තියෙනවා. ඒක පැක් එක උණ්ඩ 30ක් තියෙනවා. එයාගේ නයිෆ් එකයි G17 කියන මේ සයිලෙන්සර් එක සෙට් කරපු ක්‍රිස්ටල් එකත් අපිට තියෙනවා. මම වාට කිව්ව නේද මේ මට ඇත්තටම වීඩියෝ එක පරක්කු වුණේ මොකද කියලා මම පොඩි කෙටි හැඳින්වීමක් කරන්නම් ඇත්තටම මගේ කම්පියුටරේ මුද්‍රකාංකයක් ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා ඇත්තටම මේ වෛරස් එකක් ඇවිල්ලා සම්පූර්ණ ෆයිල් ඔක්කොම නැති වෙලා ගියා ඉතින් අලුතෙන්ම හදන්න වුණා මොකද channel එකේ මේව පාවා මම මේ කොහෙවත් බෑකප් කරලා තිබ්බේ නැහැ ඒ නිසා ඇත්තටම නැති වෙලා තිබ්බේ දැන් අලුතෙන්ම හදන්න සිද්ධ වුණා ඒ කියන්නේ ටික දවසක් මට බලාගෙන ඉන්න වුණා මේ channel එක පවා වෙන කෙනෙක් අතර ගිහිල්ලා තිබ්බා ඉතින් ඒ නිසා මේ ඒකත් ටිකක් බලන්න වුණා ආයි පාරක් එයාගේ අතර ගණේද කියලා ඉතින් ඔක්කොටම මාස 3ක් විතර ගියා ඉතින් මේ වීඩියෝ එකක් හදන්න නැතුව ඉන්න ඉතින් ඕක තමයි ලොකුම කේස් එක වුණේ ඇත්තටම මගේ තිබ්බ හැම ෆොටෝ එකක්ම තිබ්බ හැම software එකක්ම game එකක්ම video එකක්ම හැම දෙයක්ම පවා නැතිලා ගියා. ඉතින් අන්තිමට channel එකේ දේවල් මම අර two step verification දාලා තිබ්බ හින්දා හොඳින් ගියා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ channel එකක් කරනවා නම් two step verification දාලා තියන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම වටිනවා මේ වගේ අවස්ථාවක. දැන් මම දාලා තිබ්බ හින්දා මගේ channel එක මට බේර ගන්න පුළුවන් වුණා. දැන් මෙතන මේ dial එකක් ඉන්නවා. එයා එකපාරින් ඉවර කරා. තන තව දෙන්නේ අත් ලැබුවා. එයත් ඉවරයි.
මෙතන මේ හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාම ඉවර කරා. අපිට තව විනාඩි 12ක් ඉතුරුයි. බලමු ඩග්ගල ගන්න. දැන් විනාඩි 3ක් ගියා අපිට. එතනින් මේ දොරගාවට යන්න ඕන. අපි මෙතන පොඩක් සේව් කරලා යමු. මොකද අපිට ආයි වැරදුනොත් අපිට මෙතන ඉඳන් ගහන්න පුළුවන්. අපිට මේ පොයින්ට් එකට යන්න ඕන. අපි ඊළඟ පොයින්ට් එක. එතන පොඩක් පරිස්සම යන්න ඕන. එතන මේ ඩයල් එක මේ පැත්තෙන් එනවා. පැත්තෙන් එන හින්දා එයාවත් අපි ටක්ගාල ඉවරක් කරගන්න ඕන. පොඩිසත් දැහෙන ඇතිවාට ටක්ගාල ඉවර කරා. ඇතිවරයි. දැන් මේ දෙන්න අපිට ගහගෙන ඉන්නේ. සද්ද ටිකක් ඇහුණා. එතන ඩබලක් ඉන්නවා. මෙතන මේ අර එලාම් එක වැදුනම එන්නේ. අයිජේ වන්න එකේ රතු තොප්පිකාරේ. ඒ වගේ සීන් එකක් මේකෙත් තියෙනවනේ. එතකොට මේකේ ඉන්නවා වෙනම සෙට් එකක්. වෙනම කිට් එකක් ගහගෙන ඒගොල්ලොත් උන්ගේ වෙහවුස් එකකුත් වෙනම තියෙනවා. දෙන්නම ටක්කාල ඉවර කරගත්තා. අරගොල්ලන්ට තාම සද්ද ඇහුන්නේ නැහැ. මොකද මේ මම මේ පාවිච්චි කරන පිස්ටල් එකේ හින්දා. අන්න දැන් මේ මෙතන සේව් කරගත්තා. ඒ සේව් කරගත්ත පොයින්ට් එකේ ඉඳලා අපි දැන් ඊළඟට යන්න ඕන මෙතෙන්ට. මෙතන උඩ එකෙක් ඉන්නවා. එයාව ටක්කාල ඉවරයක් කරගන්න. මරු භාෂාවල් තියෙන පච්චත්තමාගෝ ගානවා. මෙතන ඩයල් එකක් ඉන්නවා. මොන රෝලින් එක ගහනකොට තමයි මේ ගන්න බැරි. තව විනාඩි 9යි තියෙන්නේ. ෂේප් එක යන්න ඕන. මෙතන කැමරා විර කරගන්න ඕන මුලින්ම. මොකද මේ කැමරාව තමයි කේස් එක වෙලා තියෙන්නේ. දැන් අරුන්ට සද්ද ඇහෙලා තින්නේ මේ කැමරාවට තිබ්බන උන් දන්නව කවුරු හරි ඇවිල්ලා ගියේ. ඔන්න එනවා. චුට්ටක් වැදුනා. ඔතන සීපෝ සෙට් එක මේ කම්පියුටර් මේ වෙච්ච ගමන්ම මේ අර මට මම ඔයගොල්ලන්ට මම දැන් පළවෙනි මිෂන් තුනේදී කියන්නේ ඇති මේ මගේ මවුස් පොයින්ට් එක හරියටම සෙට් වෙලා තිබ්බේ නැහැ. හැබැයි මේ ද ඩිජි වූඩු කියන සොෆ්ට්වෙයාර් එක දැම්මා. දැන් අලුත් සොෆ්ට්වෙයාර් එකත් එක්ක, ඒ කියන්නේ අලුත් වින්ඩෝස් එකත් එක්ක දැන් ඒක ඒකත් එක්ක මැච් වෙලා තියෙනවා. දැන් එහෙම මේ අර
කොයින්ටක හිරවෙන සීන්නකක් දැම්මකුත් නැහැ. එනිසා මට මේක මේ ටක්ගාල ගහගන්න ලේසි. දැන් අපි වෙන මෙතන යන්න ඕන. දැන් අපි ගාව සීෆෝ සෙට් එකක් තියෙනවා. දැන් අපි මෙතනට යන්න ඕන. මෙතන අපිට ගන්න තියෙනවා එක්කෝ ඩෙටිනේටරේ නැත්තම් මේ දුරස්ථ පාලකේ හරි මොකක් හරි එහෙම පොඩි ගැජමැටික් එකක් තියෙනවා ගන්න. මෙතන පොඩක් සේව් එකක් දාගමු. දැන් මෙතනින් පල්ලෙහාට වහිනකොට මේ අනිවාර්යම මේ දිගා වෙලා වහින්න. නැත්තම් මේ පල්ලෙහාට නිකම්ම වැටෙනවා. වැටිච්ච ගාම වහක් ගාලා ලේත් අඩු වෙනවා. ඔය තියෙන බාණ්ඩේ. ඒක අපි ෂේප් එකේ ගන්න ඕන. ඔන්න බාණ්ඩ ගත්තා. මං හිතන්නේ දුරස්ත බාලක පෙනුමේ හැටියට නම් ඒ වගේ සීන් නැත්තවයි. අපිට විනාඩි 6යි තප්පර ගානක් තියෙනවා. අපිට මේක ගහලා ඉවර කරගන්න අපිට තියෙන්නේ ටාස්ක් එකයි. මොකද මේ පාලම පේනවා ඇති. පාලමට බෝම්බ 4ක් හයි කරන්න තියෙනවා. කියන්නේ C4 4ක් හයි කරන්න තියෙනවා. ඈතට ගිහිල්ලා තමයි මම යන්නේ. මොකද මේ නැත්ත අරගොල්ලොන්ට පේනවා. මොකද මේ ගේම් එක හදලා තියෙන අජේ වන් එක තියෙන වීක් පොයින්ට් අඳුරගෙන. ඒ කියන්නේ සද්ද ඇහෙනවා, දකින්නවා, ඒ වගේ සීන් තියෙනවා, දුරට වෙඩි තියෙනවා. දැන් වන් එකේ යම්කිසි දුරක් විතරයිනේ ඒගොල්ලෝ පස්සෙන් පන්නගෙන ඉන්නෙත් නැහැ සමහර වෙලාවට. එක තැනකට විතරයිනේ ඉන්නේ. දැන් මේක එහෙම නෙමෙයි. මේ ළඟටම වුණා පස්සෙන් පන්නගෙන එනවා. ඔව් හතර මිෂන් එක එහෙම ගන්නකොට තේරේ කොච්චර දුරක් උන් එනවද කියලා. පොඩ්ඩක් දිගා වෙලා තමයි යන්න ඕන. මොකද මේ අරවලු දැක්කොත් විනාශයක් වෙනවා. මොකද උංගාව මැෂින් ගන් දෙකක් තියෙනවා. මේ මෙන්න මෙතනදී අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න මේ මූට තියද්දී පොඩ්ඩක් කල්පනාවෙන් තියන්න. මොකද එහා පැත්තෙත් එකෙක් ඉන්න උට පේන්න හරි සද්ද ඇහෙන්න හරි පුළුවන්. එහෙම වුණත් වැඩේ දෙල්ලෙන්න. ගොඩාම මේ පිස්ටල් එකම යූස් කරන්න. ඔයා එලිපිට ගහනවා නම් ඔයාට ඕන පිස්තෝලයක් හරි තුවක්කුවක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මං කියන හැංගිවරා ගහනවා නම් මෙන්න මේ ලයින් එකේ යන්න. මේ පිස්තල් එකේ සයිලෙන්සරයක් තියෙන හින්දා සද්ද ඇහෙන්නෙත් නැහැ. දැන් අපි හතරවෙනි වතාවටත් සේව් කරා. අපිට එක ගේම් එක පහයි පුළුවන් උපරිම. අන්න යනෝ ඩයල් එක. එයාට මෙතන ඉඳලා තියන්න පුළුවන්. හැබැයි වැරදුනොත් පොඩ්ඩක් කචල්. හයි කරා. ඇත්තටම මුල්ල හතරයි තියෙන්නේ. මේකෙන් ගේමක් ගහන්නත් හරි අමාරුයි. මොකද මම යූස් කරේම මේ පිස්තෝලේ. එකයි. දැන් එහා පැත්තේ කණු දෙකට තමයි ඉතිරි දෙක තියන්න තියෙන්නේ. එතන සෙට් එකක් ඉන්නවා. මේ එතන එක එක ගව ඩ්‍රග් නෝතුවක් උත් තියෙනවා මේ ස්නයිපරේ. ඒ නිසා මේ ටිකක් කල්පනාකාරීව යන්න. ඉන්න ඉන්න ඩයල් එක. ලාස්ට් ටයිම් මේකත් සේව් කරගත්තා. එතන ඈතටම යනකම් ඉන්නත් එපා. මොකද මේ අර පැත්ත ගොඩාක් මූ ඈතට ගිහිල්ලා යනකම් ඉඳලා අපි තිබ්බොත් අර සෙට් එක දකින්නවා. නිසා මේ හරිය තමයි ගාන. තව විනාඩි 2යි තප්පර ගාන තියන්නේ. අපිට අග්ගාල මේකත් ඉවර කරගමු. දැන් නම් අපි හිටගෙන යවුවත් කමක් නැහැ.
أنا أتي ميشن لكي أبصان هذا تبي أبلي إني. كذا مثلي أنا كذا جوتا. أنا بدي ما مسج جاوا تبتر ويسكين ويسك أتلوت رجال أي من نكيل بالامين أت بالام بروا هرناو كيلا. පුරා හරින්නද යන්න ඇතර අපි සීෆෝන් ඉ සෙට් කරේ කියන්නේ තප්පර 20කට තමයි සෙට් කරලා තින්නේ ඒ හතරම එකට මොකක් හරි ලින්ක් වෙනවා ඇති ඔන්න පාලම කිපුරෝ ඔන්න පාලම ඩවුන් ඔන්න අපි මිෂන් එක ඉවර කරා දැන් අපි බලමු පස්සේ මිෂන් එක කොහොම වෙයිද කියලා ඒක පටන් ගන්න මෙතනින් එහෙනම් ගායිස් අද වීඩියෝ එකත් මෙතනින් ඉවරයි අපිට ඊළඟට පස්සේ මිෂන් එක තමයි අරන් ඉන්න තියෙන්නේ පස්සේ මිෂන් එකත් මෙතනින් නම් තමයි පටන් ගන්න අපිට මේ මේ තියෙන වෙපන් ටිකම තමයි යූස් කරන්න වෙන්නේ මොකද දැන් පස්සේ මිෂන් එක පටන් ගන්නකොට අර සෙට් එකම ඇවිල්ලා ඉන්නේ මේ පාලම ගාවට අපිට එතන තියෙනවා EMP චිප්ස් වගේක් ඒක හොරගම් කරන්න තමයි අපිට තියෙන්නේ හොරගම් කරන්න පුරුදු කරන් ඇත්තටම එච්චර හොඳ දෙයක් නෙමෙයි මොකද මේ ලංකාව උනත් මෙච්චර මේ වැටලා තින්නේ හොරගම් කරපු හින්දා නමුත් අපිට ගේම් එකේදී පොඩි හොරගමක් කරන්න වෙනවා සතුරුන්ගෙන් ඒ අදාළ මේ භූමිය බේර ගන්න ඉතින් ඒ නිසා අපිට තනි සොල්දාදුවෙක්ගේ වික්‍රමයක් විදියට තමයි පස්සේ මිෂන් එකත් අපිට ගහන්න වෙන්නේ ටිකක් ලේසි මිෂන් එකක් ලේසි කියන්නේ ලේසිමත් නෑ හරියට ගැහුවොත් ලේසි පොඩක් හැංගිවරා ගන්න සීන් එකක් තමයි තියෙන්නේ ෆෙස්ට් ෆේස් ගන්නට වඩා ඒක ගොඩක් ලේසි ෂේප් එකේ ඉඳලා කට්ටියට නොපෙනෙන්න අපි ගිහිල්ලා මිෂන් එක ඉවර කරන එක එහෙනම් අපි ඉක්මනටම පස්සේ මිෂන් එකෙන් හම්බෙමු සමහර විට සතියෙන් සතියේ තමයි මම කලින් වීඩියෝ දැම්මේ සමහර විට සතියට කලින් වීඩියෝ වැටෙන්නත් පුළුවන් මොකද මේ channel එකෙන් ගොඩක් දෙනා කියලා තිබ්බාට පෞද්ගලිකව මගේ යාළුවෝ කියලා තිබ්බා පරණ ගේම් වලට නැතුව දැන් අලුත් ගේම් එකකට යන්න කියලා ඉතින් කොහොමද අර IG ගේම් එක ඉවර කර ගන්න ඕන පටන් ගත්ත ගේම් එක හින්දා සමහර විට අතරින් පතර අලුත් අලුත් ගේම් පැටෙන්න පුළුවන් ඒක මේකට බාධාක් වෙන්නේ නැහැ මොකද මම මේකේ මිෂන් ටික ඔක්කොම හැදුනට පස්සේ මේක වෙනම ප්ලේ ලිස්ට් එකක් හදනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මගේ IGI ප්‍රොජෙක්ට් IGI ගේම් එකේ ප්ලේ ලිස්ට් එක මම වෙනම හදලා තියෙනවා ඔයගොල්ලෝ ප්ලේ ලිස්ට් වලට ගියොත් ඒක බලා ගන්න පුළුවන් ඒ වගේම අනිවාර්යයෙන්ම කමියුනිටි පෝස්ට් දානවා ඒවටත් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා පළවෙනි තවටම මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ රතුපාට subscribe button එකකින් subscribe කරලා එකතු වෙන්න ඒ වගේම bell icon එකත් ගහලා තියාගන්න එතකොට අපි වීඩියෝ එකක් දාගන්නවා බලන්න පුළුවන් ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම මේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි ඉක්මනින් තවත් දවසකින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු සමහර විට අලුත් game එකේ වීඩියෝ එක වෙන්න පුළුවන් නැත්නම් IG game එකේම පස්සේ මිෂන් එකේ වීඩියෝ එක වෙන්න පුළුවන් කොහොම හරි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා Thank you.